විශේෂයෙන්ම සතුටු වෙනවා 236 වෙනි සක්වල සුහුරු පන්ති කාමර උපකරණ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පූණකරි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉරණෛති වූ RCTM විද්‍යාලයේ දූදරුවන් 310කට වැඩි ප්‍රමාණයකට 11,77,000ක් වටිනා කම්පියුටර්ස් පහක්, ස්මාර්ට් බෝඩ් එකක්, ප්‍රින්ටර් යන්ත්‍රයක් අද අපි පරිත්‍යාග කරා. 236 වෙනි පාසලට මේ පරිත්‍යාගය කරුවන් පස්සේ මේ වෙනුවෙන් අපි 1,2644 මිලියන 264.4 මේ වැඩසටහන වෙනුවෙන් ආයෝජනය කරලා තිබෙනවා. රජයේ පාසල් 88කට 104,292ක් වැය කරලා 429.2 මිලියන් වටිනා බස් රථ 88ක් අපි පරිත්‍යාග කරලා තිබෙනවා. සෞඛ්‍ය ශේෂ්‍රයේ ගොඩනංවන්නට රෝහල් 60කට 101,832ක් මිලියන 183.2ක් වටිනා රෝහල් උපකරණ අපි පරිත්‍යාග කළ තිබෙනවා. මං කියන්න කැමති ඉරණෛති වූ RCTM පාසලට තමිල් ඉංග්‍රීසි ඩික්ෂනරිස් පහකුත් පරිත්‍යාග කරනවා.
ඒ වගේම මේ පාසලේ නැටුම් කණ්ඩායමේ දූ දරුවන්ට දැන් අර හොඳ ලස්සන නර්තනයක් අපි දැක්කා. ඒ ඇඳුම් ඔක්කොම කුලියට ගත්තු ඇඳුම්. අලුත් ඇඳුම් කට්ටලයක් සඳහා පාසල් සංවර්ධන ගිණුමට අපි රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරනවා කියන එක මම බොහොම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ වැඩසටහන් සියල්ලක්ම අපි ක්‍රියාත්මක කරන්නේ අපි අලුත් ගමනක් යන්නේ බ්‍රෑන්ඩ් නිව් ගමනක් යන්නේ 76 වසරක් පරණ ගමන් ගිය අය තමයි ඔව් අපි සේවයක් කරන්නම් සේවයක් කරන්න අපිට බලයක් ලබා දෙන්නේ කියන එක අවුරුදු 76ක් හැමෝම මන්තරේ වගේ ජප කරා. දැන් ඉන්න විපක්ෂයේ පක්ෂත් හැමෝම කියන්නේ අපි ඔය ජනාධිපති කරන්න අපිට ආණ්ඩුව දෙන්න එතකොට වැඩක් කරන්නම් කියලා. මම ඔබට පොරොන්දු වෙනවා විශේෂයෙන්ම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිලිනොච්චි ආසනේ ග්‍රාම නිලධාරී වසම් 95ක් තිබෙනවා. ගම් තිබෙනවා 397ක් වසම් 95ම ගම් 397ම උසස් මට්ටමකට සංවර්ධනය කිරීමේ වගකීම අපි බාරගන්නවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හැම පාසලක්ම ස්මාර්ට් පාසලක් බවට පත් කරනවා. මේ වසර අවසානයේ වැඩපිළිවෙල පටන් ගන්න. පාසල් 10096ක් අපේ රටේ තිබෙන. හැම පාසලක්ම 10096ම ස්මාර්ට් ස්කූල් එකක් බවට පත් කරනවා. ඒ වගේම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 104ක් තිබෙන. හැම පාසලක්ම ස්මාර්ට් ස්කූල් එකක් බවට පත් කරනකොට ඉරණෙයිති වූ RCTM පාසලක් ස්මාර්ට් ස්කූල් එකක් බවට පත් කරන්නට මමම පැමිණෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කිලිනොච්චි බල ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ බහුලව තිබෙනවා. අද වගා කටයුතු කරන්නට ජලය ලබා දෙන්නේ නැහැ. පොහොර රසායනික ද්‍රව්‍ය ගොවි ජනතාවට දරා ගන්නට බෑ. අපේ සංකල්පය තුළ ස්මාර්ට් ස්කූල් විතරක් නෙවෙයි අපි ස්මාර්ට් ඇග්‍රිකල්චර් ක්‍රියාත්මක කරනවා. නව තාක්ෂණය කේන්ද්‍ර කරගෙන නිව් ටෙක්නොලොජි කේන්ද්‍ර කරගෙන ඇග්‍රිකල්චරල් මොඩර්නයිසේෂන් ප්‍රෝග්‍රෑම් එක කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහනකට අපි ප්‍රවේශ වෙනවා. හැම පාසල් දරුවෙකුටම ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබා දීම උදෙසා ඉංග්ලිෂ් ලැංග්වේජ් ලැබොරටරිස් අපි ආරම්භ කරනවා. ජාත්‍යන්තර තලයේ පරිගණක මධ්‍යස්ථාන කම්පියුටර් සෙන්ටර්ස් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි සෙන්ටර්ස් අපි ආරම්භ කරනවා. අපි විශ්වාස කරනවා මේ දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම සම්පත තමයි අධ්‍යාපනය. නිවැරදි අධ්‍යාපනය, නූතනවාදී මොඩර්න් එඩියුකේෂන්, නව අධ්‍යාපනය, ලොවටම සරිලන අධ්‍යාපනය. හැම පාසල් දරුවෙක්ම ස්මාර්ට් දරුවෙක් බවට පත් කරනවා. ස්මාර්ට් එඩියුකේෂන්, ස්මාර්ට් ස්කූල්, ස්මාර්ට් ස්ටුඩන්ට්, smart youth, smart citizen, smart country, smart global citizen. සුහුරු අධ්‍යාපනය, සුහුරු පාසල, සුහුරු ශිෂ්‍ය, සුහුරු තාරුණ්‍යයේ, සුහුරු පුරවැසියා, සුහුරු රට, සුහුරු ගෝලීය පුරවැසි. මේ ගමන අපි ක්‍රියාත්මක කරන කිලිනොච්චි බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 4ක් තිබෙනවා. වසම් 95ක ගම් 397ක් තිබෙනවා. අපි කිලිනොච්චිය IT හබ් එකක් කරනවා.
ඉන්ෆර්මේෂන් ටෙක්නොලජි හබ් එකක් කර. පච්චලයි පල්ලි කණ්ඩවාලේ කරච්චි පුනකණි AGA ඩිවිෂන් හතරේ කාර්මික ජනපද කර්මාන්ත ජනපද හතරක් ආරම්භ කරනවා. නිෂ්පාදන කර්මාන්ත අපි ගෙනේනවා. රැකියා නැති තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබා දෙනවා. මේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ හතරේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පාක්ස් IT උද්‍යාන තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරලා සත්‍ය වශයෙන්ම කිලිනොච්චිය මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන පරාදීසියක් බවට පත් කරනවා. සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ලා බිහි කරන පරාදීසියක් බවට පත් කරනවා. ඒක තමයි අපේ දැක්ම. ඒක තමයි අපේ වැඩපිළිවෙල. කිලිනොච්චි බල ප්‍රදේශයේ සියලුම දෙනා හැම ප්‍රාලේ කොට්ටාසයකටම ගිහිල්ලා හැම වසමකටම ගිහිල්ලා හැම කුඩා ගමකටම ගිහිල්ලා ගමින් ගමට දොරින් දොරට ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවල ඒ ගැටලු ටික සකස් කරගෙන තියාගන්න පහලින් ඉහළට ගලා එන තොරතුරු හරහා කිලිනොච්චිය සංවර්ධිත පුරවරයක් බවට පත් කරන්නට අනිවාර්යෙන්ම අපි කැප වෙනවා කියන එක ප්‍රකාශ කරමින් දායබර දූදරුවන්ගේ දෙමව්පියන්ගේ ගුරු බවතුන්ගේ ගම්වාසීන්ගේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගෞරවනීය කන්‍යා සොහොයුරියේ ප්‍රමුඛ ඔබ සැමගේ වර්තමානයත් අනාගතයත් සෞභාග්‍ය සම්පන්න වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වණක්කම්. අස්සලාමු අලයිකුම්. දෙවි පිළිතුරු